දැනට මත් දන්නවා අපේ මීළග කතාබහ දිගැරුම කවර නිමිත්තත් මතද පදනම් වන්නේ කෙන කාරණාව. ශ්‍රී ලංකාවේ නාමය ලෝ පතල කරන්නට පුරෝගමි මෙහවරක් කර මහා ප්‍රාඥයක් පිළිබඳව සහ. එතුමාගේ ඊළග දැක්ම ජනගත කිරීම පිබඳ ූ ප්‍රයග නිසුන් කකිහි පැරගෙනින් ැම මේ සූදනම් වන්නේ එතුමාන් ප්‍රකට ආර්ථක විශ ලේෂයක වුණු ජාතයන්තර සම්භාවනාවට පත්වෙච්ච ක්‍රම සම්පාදක බාට පත් වනු ආචරරි ගමිනිි කොරයා. එතුමන්ගේ අභාාවෙන් පස්සේ. ඒ නමේ රැගෙනයන්නට හ මේ රටේ දුක්විඳන ජනතාවට කතුන්ට සහසර ලක්වසියන්ට සුබති සුබ සෙත සලසන්නට කරන්නාව මෙහව පිළබඳව තමයි අපි මේ කතබහැ දිගහරම ඉදිරිෙ රැගෙනයන්නේ ඒස සඳ ආාධනා කලාපේ ශිාණනි දිසානායක මහත්මයට එතුමේ ව්‍යාපෘති කළබනාාකාරහා මාධ්‍යඋපදේශක ගාමනී කොරයා පදනමේ චන්දන විජයකොන් මහත්ම අ ව්‍යාපපු සබන්ධ කාරක ගාමිනී කොයා පදනමේ. අපිට නෑදෑකම් තිබෙන දෙදනෙක් ඕන් එක්තර කාලයක ශරානි මහත්ම ජතිකරූ පහ රා. කළ ප්‍රවීණයෙක් සහ චන්දන දැනටමත් ले කව සායතනයේ රාජ කාරකන ප්‍රවීන මාදවේදක නිසාබදනා තාම ආදරයෙන් පිළිගන්නවම උදසනට අපි මේ කතාාවහ නිමිත්තට පෙරාතුව මට හිතනවමමා සඳහන් කළ විදියටම මේ ආර්ථක විසේසක්ඥ උන්ටක්් සංවිධානේ මුල් පුටුව හොබෝපු ශ්‍රීලාංකකයා හැත්තෑව දශක ඊට පස්ස යුගවල ඊට පෙරාතුව සිට දශක ගන්නාව ශ්‍රී ලංකාවට මහා. ති ගැනුන් මේ හස බුද්ධිමතා පිබඳු අපි මතක අවිධකර හොඳයි නද මේ වර්තමාන දරුවන්ටත් පාඩමක් විදිහට. ඔබ දෙද නාටම මේ ආර්ධනකර ගාමනය කොරයා කියන්නේ. මේ ගාමිනිකෝරයා පදනම ස්ථාපිත කරන ලැබ්ුවේ බසට දෙදාහ ආචාරය ගාමනිිකොරයා විසින් එතුමාගේ හීනය වනේ අඩුව අයදායම් තියන ආසියාතිකරටවල ශ්‍රී ලංකාව ඇතුළුව විශෂයම. ඒ රටවල් වන ආර්ථික ගොල නැගවීමට දායකවීම ඩයගවෙන්නේ කොහොමද පරියේෂ ආර්ථික පරියේෂණ මගින් උසස් ගනේ පරියේෂණ මගින් රටවල්ලොලට මේගොල ආර්ථිකය නංවාලීමට දායකවීමට තමයි මේක හැදුවේ ශ්‍රීලන් කවට පම්මක්න මේ න ආසියාාවේ අනි රටවල් අඩු අදායම් ලාබ රටවල්වල මේ ආර්ථිකය නැංවීමටත් එෙක්ක. එතකොට අපේ ගාමිනිිකොරයක් පදනම කියන්නේ ලාබල් දු ලබන ආයතනයක් නොන් ප්‍රොෆිට් ලාබනු ලබන පුුණ්‍ය ආයතනයක් ස්වාදීන. ඇතකොට මේකෙට තියන කියන්නේ මූ්‍ය පහසුකම් තියෙන්නේ. ගමිනි කෝරයා මැති තුමාගේ පරම් පරාවෙන්ආපු ධනය කවරද්දීපේවත්නේ යයා ඒවා ඔක්කොම මේ පාදනමට පරිති්‍යාග කලා මේ වැඩක් වැඩ කොටස කරගන යන්න යාගේාබාවයෙන් පස්සේ සහ තුන් විදේශගතව රජකාර කල ජතයන්තර ත රැස ග ඩත් ස ධානය තුළ ොලවලින් බැට්බ ගත්ත කෙනෙක් නේ ඒ ධනය තමයි මේ කටුර දනය ර මේ පරම් පරවච ධ එතකොට මේ දැ. ආර්ථික ආර්ථික පිළිබන්ඳ පරිේෂණ තමයි අප අපේ ආයතන මගින් කරන්න දැ දැනට අප එන්න සහපිත්තුමා ආචාරය ලොයිඩ් ලන්ඩෝ ප්‍රනාාන්දු මහතා. එතුමාගේ හීනය තමයි යහ පාලනය තුළින් මේ කටියුත්ත දිියත් කරන්න. ඉති ඒ අනුව රට ගොඩගන්නයි රට දැනට තියන තත්වය අන රට ගොඩගන්න වෙලාතිය නො ති රට ොටතු ගට ගඩගන්නයි ආර්ථිකය ගොඩ ලැංවීමට තමයි මේ ආයතනය දැනට මේ කරුරයි චන්ද විජේකොන් කන්නන අපේ ප්‍රවීන මාර්ධවේදී හිතවතා අපිට කියන්න බන්න ඔබටත්තේ ප්‍රසේ යොම කරන්නේ දැම මේ පදන ආර්ථක තත්තට පත්වීමට තම සාධනය මදිහත්වීමමක් කරන මේ ්‍රියාමත් වැඩිරදි හැෙනක් ඕ එකක් තමයි දෙ මූලිකව ගත්තහම දැන් ගාමලිකරය පදනෙවේ යත න තියන ූලිකම පදනම තමයි දේශී ආර්ථිකයත් එමෙන්ම දේශී ආර්ථිකින් පිට ලෝකේ දියුණුවෙන් පොති රටවල්ලල් ආර්ථික ශක්තිමත් කිරීමයි අපිබම පර්ේෂණ කිරීම විශෂෙන් පර්ේෂණ කරමින් යම් විසඳුන් සැවීම එයනූ තමයි අප මේ අලුත් වැඩසහන අප ආරම්භ කළේ දිරිය කාන්තාවන් අත දෙන්න විශේෂෙන් දුක්පත්කම නිසා අපේ සමාජය බරපතලරබු දොල්ට පත්තලා තිබෙන දුපත්කම අඩු ඩි වශයෙන් නාගරරික වශය ගත් ග්‍රාමී වශය ගත්තා දුපත්කම සමාජ වෙලා ගත්ත ප්‍රධාන ප්‍රශ්ඥන බවඩ පත්ත තියෙන. මේ දුපත්කමෙන් විශාසිෙන් අපි කරපු සමික්ෂණ අපිකරපු පර්ේෂණෝලින් අපි පැහැදිරුුණේ මේ දුපත්කමින් පැලෙසම බැට කන්න කාන්තාව. එයනු තමයි අපි තීන්දු කරන්නේ මේ කාන්තාවන්ට අත දෙන්න ඒවගේ ඔහුන්ගේ ගැටලු හඳුනාගෙන ඔහුන් ගැටනු මාජ ගත කරලා ගැටනුල්ට යම් විසඳුමක් අනිකුත් කාන්තාවන්ට ලබා දීමේ අරමුණින් තමයි අපි ව්‍යාකෘති ආරම්භ කරන්නේ මේ දිිය කාන්තාවට අත දෙන්න මේක මූලික පදනම තමයි. අපේ ව්‍යාකෘතිය මූලික පදනම තමයි අපි මේ පහුගේ වසර පහක කාලෙසීමාව තුළ. සමාජයේ විවිධ ආර්ථික සමාජ දේශපාල නහා පාරි ටික විධ සමාජ ගැටලු පදනම් කරගෙන ඒ ගැටලුවලට මූුණ දෙමින් තමන්ගේ ජීවිතය ජයගත් කාන්තාවන් පිබඳ දමයි අප මේ කතාව ලියන්නේ දැන් අපි මේ කතාවක් ඒ ඒ කාන්තාව පිළිබඳව යම් කතාවක් ලියන්න අපි ආරධනා කරනවා සමාජය ඉන්න ලේඛතයන්ට ඉතාමතරව ලියන්න්න පුළුවන් හැකිියාවක් තිෙන ඕන කෙකුට අප ආධනා කරනවා එහෙම ගැටලු ති බෙන කාතාවක් ඒ ගැටලුවලට මූුණ දීලා ඒ අභියෝග ජයගෙන කොහම දිස්රහට ආාවේ කියන එක. එතකොට ඒ කතාවල යන්න තමයි අපි ආර්ධනා කරන්නේ. එතකොට මේ කතාවල යනකොට අපි ඒ තමයි මේ අපි ලේකකයන්ට කියල ති වෙනවා සමාජයඉන්න මේ ිල් හමුවවෙලා කාතාවන්ගේ ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්න පිළිබඳව අපිට විග්‍රහත්මක විශලේෂණයක් පර්ේෂනාාත්මක විශලේෂණයක් කිරම තුලින් අපිට පුළුවන් යම් නිගමනයකට එන්න ආචාර් ගාමනය කොරය පදනමට කොහොමද මේ කාන්තාව තමන්ගේ ජීවිතය ජයගන්න. දරට ාවේ කොයි විදේ උපක්්‍රම ේදේ කොයි විදේ පරේෂන කරමින්ද ගල තමගේ ආර්ථික ගඩන ගත්ත දාරන ට ත්තම සහර ගම්මල ඉන්නවා කඩයපං විකුණලා කඩයක්පං විකුණලා හිමන් තමන්ගේ ජීවිත ආරම්භ කරපු අය තිික කාලයක් යනකොට ලොකු ව්‍යාපාරයක් ආරම්භ කලතිනවා. ලොකු හෝටලයක් දාලාලති න. නමුත් ය ඒ ්‍යාර ෙර ේ ප්‍රශ ගත්ේ තම ගැටල කු තු ප්‍ර ල තු. එතකොට මේ අන්නේ කතාාවතමය පිලියන් හදන්නේ. එතකොට අපි සමාජය ගත කරනවා එයා ඒ ගමන එන්න අනුගමනය කොරපු උපායමනවද උපක්‍රොමනොවද යාගේ ආර්ථික ජයගන්න ්‍යයාකරපු ක්‍රියාන් විතය කොයි වගේක්ද ඒ සමාජට කොවිද ආදරශමත්තුනේ කනෙක් තුළ තමයි අපි මේ කතා රචිකන්ට ආර්ධනා කරන්න ඔවන් හොයාගෙනගෙල්ලා ඔවන්ගේ කතතා පලියන්නක. ්‍රඩ කොයාය සම්මාන උඩල කියන්නේ ඒද එහි අරමුණ කොහොද ඒ සංගධාන විහයගෙන කැටන් යමක්කකිව. ෆ්‍රීඩා කොර කියන්නේ ගාමණි කොරයා මැතිතුමාගේ මෑනියන්. ්‍යාමිණි කොරයා මැතිතුමාගේ මෑනියන්ගේ නමෙන් තමයි අපි මේ සම්මාන් නුල්ල සූදාන කළ තිබෙන්. මේ සම්මාන් උල්ල ප්‍රධාන කරණ වෙන්නක් අපි කාතාව පිළිබඳව විශේෂවාදාාන යමු කර නිසා. එතුමාගේ මෑනියන්ගේ නම භාවිතා කරමින් අපි මේ වැඩකට උත්ත ඉදිරයට ගෙනයනවා. මේක මූලික දේ තමයි කරමම් පැහැදිලි කලා වගේ නිකම්ම නිකන් තරගයක් නෙමෙයි මේක මාධ්‍යිය ඒගේම සංනිවේදනය සියලු කාරණ පදනම් කරගෙන තමයි මේක ස්්‍රරහට යන්නේ විශේෂෙන් මේ අපිට අපි පුළුවන් වෙලා තිබෙනවා ලංකාපිතිබෙන බොහෝ සම්මානුලලවල් ගත්තහමට වඩා මේක ටිකක් ග්‍රාමීය වශයෙන් යටට ගිහිල්ල සමාජයේ නොපනෙන පැති විවරරීම මේක අප අරුණක් දැන් සමායේ න්නවාල් කැනමේට ස්සල් අධනටලක් නො නෝව පැති දැන් උදාාරයක් ගත්තොත්ම දැන් අමර කිෝවගේ ගම්මොල ඉන්නවා කොහුවලින් කොහු අම්බරලාක්ම සාමාන්‍ය පොල්ලියලින් යම්යම් නිර්මාණ කරලා තමන්ගේ ව්‍යාපාර කරලව විදේශ ගත කරපු කාන්තාව ඉන්න. විවිධ සුළු නිෂ්පාදන කරලා ජීවිතය ජයගත්තායින්න අන්නේ ගැන කියන්න තමයි මේ කතාව පැහැදිලියෝ කළේ ඒක තමයි අප අරුණ ඔව ආර්ථික වශෙන් ශක්තිමත්කිරීම අපිම තවක් කරුණක් අපි මේක ටයකතු කරනවා නක සංකල්පනය කර ලතිම අප ්‍යාපෘතිය කතා රචකින්ට තරගයක් හැටියට. චාදන හිවගේ ඒගොල්ලොන් දැම මේ වගේ කාතාව හොයා දන ඒගුලන්ගේ කත ්‍රියාමක වෙනනව රචක ටව දහත්න ම නවා ද රම ද. ම ද දැන් අපි දීලා තියෙන්නේ අපේ අගොස්තු බිසිවෙන්න්ද අප අවසාන දිනේ ඉටිසල් ගොල්ලොක්කම ලාපංචි වෙන්නවන. ඉට පසම මේ තින ක්‍රම ේ මයිම ලිය පන නට පස්ස ගොල ලියාප චි පෙර කාන්ාව තෝරගන කාතාව පිබඳව පොඩි සාරංශය අප්‍රය ලියල්ල වන්නඕනේ. ඒ සාරාන්සි ලිවට පස්සේ අපේ ශාරාංශය පිළිබඳව අධ්‍යනය කරලා ඒ අනු ඔට . මේ කතා ර්චකයන්ට කොහොද තමන්ගේ පර්යේෂණය කරන්නේ තන් කොහොමද ගමයටට ගිල්ල මත හගගේ තාව ලියන් කොම දෙ නෙ උන්ට එක දවසක වැඩ මුඩුවක් කරන ඒක පත්ක සන්නවදන මේ වශයෙන් ඔන්ට ලවීම පිබඳව ආාර්ධර්ම පිබඳවම සියල්ලම පල්ලිට ඔන්ට අපි යම් පුහුණුවත් දෙනවා දවස. ඉන් පස තමයි ඔන්ට ප තරනගේ විරදත් කරන්න ලියන් මේක විශේෂත්ය මයි කිසිම තන්ගක නැති ලාබයක් එක ප්‍රෝජනයක් ඒඒක ැට ලැබෙන හරච්චකයට අපි ලක්ෂකක්. දල ඉදෙ හුලියන්නෝන වචන එක්දස් පන්සියක්ද දහක් කතර ප්‍ර මාණයයක්. එතකොට හැබයි සත්්‍යය ක සත්‍යය කතක් වෙන්නන්නේ. සත්‍යය කතාවක් වෙන්න ඕනේ ඒකට කාතාවක්ගල කතා කල්ලම මේකලියන්නන. සමස්සකෂ සමස් කතුන්ට හිම වෙන ප්‍රතිලාබ දෙදනම හවුලබට කිය. ඇත්තම මේ කාන්තාවට විරක් නෙම ප්‍රතිලාබ ලැබන්නේ. ඒමටම සරු ජනාව ඒ මටම විතරෙ දැන කියෙමක් කාතාවන් කියලා. දැ මේ වගේ කතන්දර අපි ලියලා මේක මාධ්‍ය මගින් ප්‍රචායකෙරුව හම ඒ වගේ තවකාතාවක් ඉන්නවල මේකට මෙදිහත් වෙලා නැතිකාතාවත් උොඩක් කම්කටලු ඇැද අභියෝග ජයගන්න බැරුව දුප්පත් කමෙන් පිනිිකල් යන්න කාන්තාවක් දැ ඒගොලන්ට මේක ජනමාධ්‍යය මගින් අපි මේක ප්‍රචාය කෙරුවු හම ඒගුලන්ට දිරිමත්වීමක් ඇති වෙන. මේ ්‍යයාට පුළුවන්න්න මොකද මට බැරි. අනිතක එයාගේ අත්දැකීම් එයට ප්‍රෝජනයට ගන්න පුළුවන් මේ අනි කාන්තාවන්ට අප ප්‍රර්මාතය ඇත්තම පුළුවන් තරම් කාන්තාවල් මේ ප්‍රයත්නයට හවුල් කරගන්න මොකද ඒගොල්ලුම් සංවර්ධන ව්‍යාපෘතියට අප සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්න අපි ඒගුලංග ගන්න ඕන. ඇතම කාන්තාව ඒ අතිකින් අප කාන්තාවට හා ලක්ෂ හතරක් කම්බලෙනවා මේ කතන්තරය අයිති කාන්තාවට කියන්නේ. ඒගේ රගේ තරන්ේ කාන්තාවට හතරක් හම වෙන රජකැට දෙකයන් වෙන ලක්ෂ එතකොට දැ කාන්තාව කියන්නේ අම්මා ගෙදරක අම්මව බලගැන් ව හම බේම ළමයින්ගුත් බලගැන් වෙනවා ඒකින් එතුව ළමයි බලගැන්ුවම අවට තියෙන සමාජය බලගැන් වෙන. ඒ සමාජය බලගැන් වන හම රට බලගැන් වෙනවා. ඒකින් ඉතිවස ඉතුරුවෙන්නේ ඉත් පස තියන්නේ මේ සංවර්ධනය බලගැන් වෙච්ච සමාජයයක්කින්න රටක් ට ොට ගන්න ඒය ොහෝදේවල් ර චන්දර දැන් ඔබද දෙදනාම ඉත ප්‍රවීන මාධ්‍යේ දනි සමංහන මේ කතාව බම්මට හරියට ලාගෙන අනන්ේ ජාකරූ පහනයේ ජාතිත ේදකවත්වන ගන්න ඒ ප්‍රයත් නයක් ද සජ දධ්‍ය ප ච්ක මුදත මාධ්‍ය පාච්චිකන් වද මේ හරයට සන්වේදන කරන්න ද සන්දවසක ො ද ද තන්න ේ සංදරකටප ආරම්භ කරලති බෙන්නේ. අපි දැංගගේිය සතතියේ අප ආරම්භ ක ලායක. මේ වනකොට ලංකා විසිියල්ම පුවත් පතාවරන පරිදි අපි දැන්නීම පල කල තිබෙනවා ඒවගේ ප්‍රධාන වශයෙන් අපිට මේක දායක කරගන්න නොමනාවුුණ තරුණ අය බොහෝ වශයෙන් ඒවගේම පුවත්පත් කලාේ දී දැන් අපි මේම වනොට විශියල විශ්විද්‍යාල වලට අපි විසින් සකස්කරපු දැන්වීම අපි අවල තිබෙනවා ඒවගේම මේ රු පහනයන විද වැඩ සහනලින් අපි දැනුවත් කර තිබෙනවා අපි සමාජ මාධ්‍ය තුළින් අප අපි ප්‍රචාරයක් ලබාදීලා තිබෙනවා මම හිතන්නේ දැන් අපට මේ වෙනකොට අපේ ලියාපන්චිි ආරම් වෙලා තිබෙන. දැන් දැන් ඒකකයෝ කතා කරමින් ඒගළන්ගේ ලිපන ජිවීම් කරන්නට පටන් ගෙන තිබෙනවා අපි හිතන්නේ අපේ අරමුණුවල්ට අපි අන්නඩ පුළුවන්. විශා වන් තරුණු කොටස් තමයි බොහ වෙලාට විශලින් විශ්වවිද්‍යාලමටන්ගුල බහෝදනෙක් ගරුවර තමන්ගේ තමන් දන්න පුද්ගලන්ගේ කතා ලියන්න කාතාවගේ කතා ලියන්න දැන් පෙළමිලාතිම ම කොට මේක ඒ මිනිස තයි දැ විශ්වවිද්‍යාල ශිෂෝ ග්‍රාමිය මටමේ තමයි නකට ඇවි තියන්නේ කොට ග්‍රාමියමටම ගොල ොුණ දුන්න ගොල්ලන්ගේ සමාජ පසුමේ ගොලගේ අම කොහම ගලන් ගඩනැගවේ එකොලගේ පුලේ පදනම කුටුම් ජීවිතය මේ සසිියල්ල ඒ ලමයි හොට දන්න නිසා ඔහුන්. රුව දන්න සා රහ විල්ලති වෙන නිසා මහිතන්න්න අපට මේ වැඩි සාර්ථ කරගන්න පුළුවන් ගාමිනිි කොරයා මැතිතුමාගේ ඉලක්ක හාරමුණු ඔහු සමාජ ගන දැකපු හැටි. කොහොමද ර්තික ගොන දයක ච දනත්ම කාර්තික රහ ගෙනන ොහමදගේ ක පිල්බඳ යම් පේෂ ක්‍රියාවලගට නිත වන්න අපට මේ යෝදාගන්න පුලන් මයි ප අදහස. සි හමරත් යවස රදට හවල්ලන පුුව ඕ ද මේක පටන්ගම්මක් විතරයි. බලගැන්ම ප්‍රාත්න පටන් ගැමක් විතරයි අපි මේකක කරන්න හදන්න ඔයයි කාතාවට ටාපු මේ කාණ්ඩය කාන්තාවට ගන්න අඩු ආදායම් සහ මධ්‍යම. ලෝමිගි ක්ලාස්කකක්ටියට එතකොට මේ ඒගොලන් මේ දිරිගන්වලා ඒගොඩංව මේ ප්‍රයත්නයට හවුල් කරගන ඒ මගින් ඒගොුණන්ගේ පවුල් බලගන්නවලා එතකොට දරුවන් බලගැන්නවුන හම ඒගොලන්ගේ පවුල්ලේ ආර්ථික මට්ටම සමාජ මටනව සියලු දේම ඉහලට යන්න ඉඩ තියෙනවා එතකොට මේ ඒ මගින් මේ නමද්‍ය ේදීන් අත්වයනවා කිය ඒකයන්ට අත්යවා ප්‍රතිලාබයක් කියේකනට ඒවට හම්ගුවේන තැක්්ගට අතරව ඒගලට සැහිමකට පත්වන්න පුළුවන් මේ ජතික ප්‍රාත්නයයටට යගුල්ල දායකව මේක හරි ගියා කියලා. ඒකන් මේක සාර්ථක. එතකොට අනිත්කාන්තාවන්කට පෙළමිලා නැතිකාන්තාවන්කට එන්න දිරි ගැන්වෙනවා. එතකොට දිනපුකාන්තාවන්ට ලක්ස හතර කම්බන තාවටිකක් දුරජයයාගේ ගලන්ගේ වැඩි කරගෙන යන්න ඒකෙම ඉතින් අනිත් මිනිසන්ටත් කටින් කට ෝක ගාම ගංගුල ඔක්කොමලට කියන්නේ මේකට සහභාගි වෙන්න මේ හිතෙනවා. ඉතිං ඒක තමයි අප ප්‍රාත්නය මේ මාධ්‍යිය තුළින් අපි දැවන්ත මාධ්‍ය ප වැඩ සටහනක් කරනවා අපි බලාපොරොත්තු වෙනවා මේ කාලය ගයාාගේ යදමින් මේක व්‍යපterveලා. රට දියුණ වෙන්නට මේ දායකේ ඔබේ හපත් ප්‍රර්ථනාවක ජතික පහන් නිරන්තරණ දිසිරවා ආචාර්ය ගාමිනය කොරයා වෙසෙස් සම්බාහනට පත්වෙච් ශ්‍රලලාංක බුද්ධමතා ඇතුමාගේ කීර්තිනමය රැගෙනයමයටට සහ. ඒතුලින් ඒ මත ඒ පදනම මත ඔවුන් උත්සාහ දරන්නේ මේ රටේ ගැමි සහ කිසිමාකාරක ආර්ථක පීඩාවට පහසුව සිත්න ජනකොටස් මුදදාගැීමට සවුන්ට ශක්තියක් වී ඔුන් ජාතික සංවර්ධනය දායක්කර ගැීම. ඒ උදෙසා කරන කතාබාහක කිසිා මාකාරක සහ. රම්යක් මේ අප ස්තුතියි න්යන චාර් ගමනිි කොරය පදන වෙනුවෙන් මේ කතාබාට ආ එහි ව්‍යාපති කළමනනාකාර හා මධ්‍යපදේශක ශිරානිත සානායක මහත්මයට සහ ව්‍යාපත් සබන්ධි කාරක චන්දන විජයකෝන් මහත්මයට, ගාමිනිිකොරයා පදන පිළබදවය මේ කතාා ඔබ ස්තුතියි ි නිතර නිතරම මේ පිරෝ නවත්කිරීමර.